අද වෙනද වගේම ස්‍රීබට් YouTube channel ඇත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් කලින් වීඩියෝ එකේ කිව්වා වගේම ඊළඟ වීඩියෝ එකත් අරගෙන ඉක්මනටම ඔයාලා ළඟට ආවා. කලින් වීඩියෝ එක Microsoft Word වල පළවෙනි වීඩියෝ එක වගේම ඒ වීඩියෝ එකෙන් මූලික පියවර කිහිපයක් ගැන කතා කරලා අවසන් කළා. Microsoft Word ගැන මුල සිට සරලව දැනගන්න කැමති නම් Seabird YouTube channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම තවත් අලුත් දේවල් දැනගන්න දැනුම බෙදාගන්න Seabird subscribe කරන්න මතක් කරලා bell icon එක click කරන්න. මුලින්ම අපි කලින් save කරගත්ත MS file එක open කරගමු. හරි, අපි කිසියම් ඡේදයක් note එක එහෙමත් නැත්නම් කිසියම් topic එකක් යටතේ ඇතුළත් කරන point word එක භාවිතා කරලා සිදු කරනවා නම් මෙන්න මේ home tab එක යටතේ තියෙන paragraph කියන කොටස ඉතාමත් වැදගත් කොටසක් වෙනවා. මේ ගැන නොදන්න කෙනෙක් හෝ අලුතින් word ගැන ඉගෙන ගන්න කෙනෙක් ඉන්නවා නම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. home tab එකේ උඩම තියෙන bullets කියලා එකක්, මේක කොහොමද පාවිච්චි කරන්නේ සහ මොන වගේ තැන්වලදීද අපි මේක භාවිතා කරන්න ඕනේ කියලා මම උදාහරණයක් කරන් පැහැදිලි කරන්න ගන්නවා. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 3ක් උදාහරණයක් විදියට මම අරගන්නම්. මේ විදිහට ගලම්බු ගම්පහ කළුතර කියලා දිස්ත්‍රික්ක 3ක් අරගන්නවා. මේක මම එකක් යට එකක් තමයි ටයිප් කරලා තියෙන්නේ. අපි මේ වගේ දෙයක් අතින් ලියනවා නම් පොයින්ට් පෙන්වන්න ඩොට් එකක් හෝ ස්ටාර් මාක් එකක් එහෙමත් නැත්නම් තරු ලකුණක් යොදනවා. වර්ඩ් වලින් මෙන්න මේ කියන පොයින්ට් ලකුණු කරන්න නම් මම මේ මවුස් එකෙන් පෙන්වන බුලට්ස් කියන තැන යූස් කරන්න පුළුවන්. අපි දැන් බලමු කොහොමද මේවා ඇඩ් කරන්නේ කියලා. ඔයාලට පොයින්ට් විදියට ගන්න අවශ්‍ය දේ මුලින්ම ටයිප් කරලා අවසන් කරලා ඒ පොයින්ට් විදියට ගන්න අවශ්‍ය ටික මෙන්න මේ විදියට සිලෙක්ට් කරගන්න. ඊළඟට උඩ තියෙන බුලට්ස් කියන තැනට ගිහාම එතන තියෙනවා පොඩි ඊතලයක් වගේ පහලට, ඒක ක්ලික් කරන්න. එතනදී අපිට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා බුලට් ලයිබ්‍රරි කියලා එකක්. මෙතනින් අපිට කැමති එක අපේ අදාළ පොයින්ට් වලට යූස් කරන්න පුළුවන්. මම මෙන්න මේ ඩොට් එක තියෙන එක දානවා. හරි, අපිට බලා ගන්න පුළුවන් දැන් අපි ඇඩ් කරපු ඒ ඩිස්ත්‍රික්ක 3ට පොයින්ට් විදියට මේ මෙහෙම ඇඩ් වෙලා තිනවා අදාළ බුලට් එක. අපිට මේක අයින් කරගන්න ඕන නම් නැවතත් ඒ විදියට සිලෙක්ට් කරලා මෙතන නන් කියලා තිනවා. මේක එකපාර ක්ලික් කරාම ඒක නැති වෙලා යනවා. ඊළඟට මෙතන තියෙනවා නම්බරින් කියලා ඔප්ෂන් එක, කමාන්ඩ් එක. මේ නම්බරින් කොහොමද අපි ටයිප් කරන පොයින්ට් වලට ඇඩ් කරන්නේ කියලා බලමු. ඒකත් අර කලින් අපි බුලට්ස් ඇඩ් කරා වගේම නම්බරින් කියන එකට ගිහිල්ලා පොඩි ඊතලයක් තියෙනවා පාලට. එතන ක්ලික් කරාම අපිට නම්බරින් ලයිබ්‍රරි එක බලා ගන්න පුළුවන්. එතන කැමති ටයිප් එක 1 2 3 එහෙම නැත්නම් කෝම ඉලක්කම් වලින් ABC වලින් ඒ විදිහට අපිට මැච් වෙන විදියක් මෙතනින් යූස් කරන්න පුළුවන්. දැන් මම රෝම ඉලක්කම් 1 2 3 කියන එක මෙතන ටැග් කරනවා. එතකොට මේ ඩිස්ත්‍රික්ක 3 නම්බරින් වෙලා ඇඩ් වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඊළඟට මල්ටි ලෙවල් ලිස්ට් කියලා එකක් තියෙනවා. මෙතනදී සිද්ධ වෙන දේ ගැන මම මුලින්ම දැලා අදහසක් දෙන්නම්. හිතන්න කන්ටෙන්ට් ලෙවල් තියෙනවා නම්, ඒ කියන්නේ මේන් ටොපික් එකක් තියෙනවා නම්
ඒ මේන් ටොපික් එක යටතේ සබ් ටොපික් එහෙම තියෙනවා නම් නැත්නම් අනුමාත්‍රිකා තියෙනවා නම් එම අනුමාත්‍රිකා යටතේ අදාළ දෙයක් විස්තර කරලා තියෙනවා නම් අපිට මෙන්න මේ মালටි ලෙවල් ලිස්ට් කියන කොටස භාවිතයට ගන්න පුළුවන්. හොඳින් පැහැදිලි වෙන්න මම උදාහරණයක් අරගෙන මේ ගැන විස්තරයක් කරන්නම්. මේ ගැන විස්තර කරන්න මම ශ්‍රී ලංකාවේ තියෙන පළාත් තුනක දිස්ත්‍රික්ක ටිකක් අරගන්නවා. මම අරගන්නවා වෙස්ටර්න් ප්‍රොවින්ස් එක. ඒ යටතේ ගම්පහ කළඹු කළුතර කියලා. ඊළඟට ගන්නවා සදර්න් ප්‍රොවින්ස් එක. ඩිස්ත්‍රික් එක විදිහට මාතර ගාන්න මෙතන පලාත්තිකයි ඩිස්ත්‍රික්ක ටිකයි එකම විදියකට තියෙන්නේ. ඒ බැලූ බැල්මට එච්චර ඇහැට වදින්නේ නැහැ. අවිධිමත් විදියට තියෙන්නේ. අපි බලමු කොහොමද මේක විධිමත් විදියකට කෙනෙක්ට බැලූ බැල්මට අදහසක් ගන්න පුළුවන් විදියකට කොහොමද හදන්නේ කියලා. ඒකෙදි මේ ප්‍රධාන මාතෘකාව සහ ඊට අදාළ අනු මාතෘකාව වෙස්ටර්න් ප්‍රොවින්ස් සදර්න් ප්‍රොවින්ස් වෙස්ටර්න් ප්‍රොවින්ස් සදර්න් ප්‍රොවින්ස් ඊළඟට ඌව ප්‍රොවින්ස් ඒ ප්‍රොවින්ස් තුන අපිට සබ් ටොපික් විදියට ගන්න පුළුවන්. මේ මෙතන තියෙන සියලුම විස්තර ටික අපි ලෙවල්ස් වලට කඩන්න ඕනේ. මුලින්ම මෙතන ඩිස්ත්‍රික් ඔෆ් ශ්‍රී ලංකා කියන එක ඒක හයිලයිට් කරලා මම යනවා মালටි ලෙවල් ලිස්ට් කියන එක. එතන ක්ලික් කරාම යටම තියෙනවා ඩිෆයින් නිව් মালටි ලෙවල් ලිස්ට් කියලා. එතෙන්ට යන්න මෙතන තියෙනවා ක්ලික් ලෙවල් ටු මොඩිෆයි කියලා. මෙතන පල්ලෙහාට 9ක් තියෙනවා. මෙතන 1 කියලා තියෙනවා. එකකට මාරු කරන්න පුළුවන් මේ විදිහට. මම 1 කියන එකටම දාලා මෙතන ලෙවල් එක ලෙවල් 1 එකේම තියන්න. ඊළඟට තියෙනවා පල්ලිය නම්බර් ෆෝමැට් කියලා. මෙතන enter format info numbers number කියලා තියෙනවා. ඒක වෙනස් වෙන්නේ number style for this level කියන මෙන්න මේ කොටුව ඇතුලේ තියෙන තේ වෙනස් කරාට පස්සේ මම එතන කිසිම දෙයක් දාන්නේ නැහැ. නම් කියලා දානවා. එතන කිසිම දෙයක් තියෙන්නේ නැහැ. මෙතන පොසිෂන් එක සිලෙක් කරන්න දෙනවා. පොසිෂන් එක කියන්නේ දැන් මෙතන අපි මේ බිඳුව වෙනත් බිඳුව දශක පහ ඒ විදිහට අපිට වෙනස් කරන්න පුළුවන්. බිඳුව එතනින් අදහස් වෙන්නේ අපි එතන සංඛ්‍යාව වැඩි කරන්න වැඩි කරන්න මෙන්න මේ වම් පැත්තේ ඉඳලා දකුණු පැත්තට මේක ලෙවල් වලට කැඩී කියනවා. දකුණු පැත්තට වෙන්න ගන්න. අපි මේක ඕකේ කරලා බලමු. එතකොට ආයෙත් බලා ගන්න පුළුවන්.
හරි ඊළඟට තියෙනවා මෙතන western province southern province ඌ ප්‍රොවින්ස් කියන එක මේ තුනම සිලෙක්ට් කරගන්න කොහොමද ඒක සිලෙක්ට් කරන්නේ අපි normal mouse එකෙන් සිලෙක්ට් කරන් සිලෙක්ට් කරන විදිහට සිලෙක්ට් කරන්න හැබැයි මෙතනදී control එක ඔබලා සිලෙක්ට් කරන්න දෙන්න එතකොට අපිට තුනම එකපාරට සිලෙක්ට් කරන්න පුළුවන් අර මේ විදිහට control එක ඔබලා සිලෙක්ට් කරලා ඉවර වෙලා control එක අතාරින්න ඊළඟට ආයන්න multi level list කියන එකට එතන define new multi level list කියලා යන්න මෙතන click level to modify කියන එක දෙක කියන එකට දාලා මෙතන level 2 කියන එකට මාරු කරන්න number style for this level කියන තැන නම් විදියට තියන්න මෙතන තිතක් වගේ පේනවා ඒක align කරලා දාන්න හරි align at කියන එක 0.5ට තමයි තියලා තියෙන්නේ බලමු මේක දකුණු පැත්තට යන විදිය 0.5 තිබ්බට එතන අවුලක් නැහැ දැන් අපි ඒක 0.25 කරමු හරි එහෙම තියලා ඔකේ කරනවා එතකොට ඔයාලට පේනවා western province southern province ඌ province province තුන විතර දකුණු පැත්තට යනවා ඊළඟට අපි select කරන්න ඕනේ district කොටිට ඒකත් අර වගේම control කියන බටන් එක ඔබල mouse එකෙන් තුනම select කරන්න ඊළඟ තුනක් select කරන්න ඊළඟ දෙකක් select කරන්න ඊළඟට control කියන බටන් එක අතහැරලා multi level list කියන එකේ define new multi level list කියන එකට යන්න මෙතන click level to modify තුන කියලා දාන්න level එක tree කියලා දාන්න මෙතන none කියලා දාන්න බලන්න මෙතනිනුත් කැමති නම් දාන්න පුළුවන් 1 2 3 වැඩෙන්න a b c ඕම ඉලක්කම එහෙම වැඩෙන්න නම් කියලා දාලා මෙතන අපි line at කියන එක 0.5 දාමු හරි දැන් අපි ඕකේ දෙමු හරි මේ විදිහට දැන් කොටස් තුනකට බෙදලා තියෙන කලින් ඔක්කොම තිබුණේ එකම list එකකට එකම කෙලින් දැන් මේක පළවෙනි level එක ප්‍රොවින්ස් තියෙන second level එකේ district එකේ තියෙන third level එක දැන් අපිට මෙන්න මේ කියන ඔක්කොම ටික select කරලා මෙතන multi level list කියන එකට ගිහිල්ලා මෙතනින් කැමති එකක් select කරගන්න පුළුවන්. එතකොට ඔයාලට පේනවා main topic එක 1 කියලා වැටලා තියෙනවා. ඊට යටතේ sub topic ටික A B C කියලා වැටලා තියෙනවා. ඒ යටතේ තියෙන district ටික ප්‍රෝම ඉලක්කමේ 1 2 3 අනිත් එකෙත් 1 2 3 අනිත් එකෙත් 1 2 3 කියලා වැටලා තියෙනවා. මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. ලොකු විස්තරයක් දානවා නම් මේ විදිහට අපිට හදාගන්න පහසු ඊළඟට මේක තව කැමති විදිහකට අපිට වෙනස් කරන්න පුළුවන් මේ විදිහට main topic එක 1 කියලා වැටලා තිනවා sub topic ටික a b c කියලා වැටලා තිනවා district ටික අනි 1 2 3 කියලා බෙදලා තිනවා ඒ වගේම මෙතන තියෙනවා bullets වගේ ඒ bullets දාලා අපිට මේක පෙන්වන්න පුළුවන් ඉතින් multi level list කියන එකේ ප්‍රයෝජනේ මේක ඒක හරියට ඉගෙන ගන්න ටිකක් ඒකේ ගැඹුරු දෙයක් තියෙනවා ඊළඟ කතා කරන එක තමයි decrease indent සහ increase indent කියන එක මෙතනදි සිද්ධ වෙන්නේ බලන්න මම මේ western province කියන එක select කරලා decrease indent කියන එක click කරනවා එතකොට ඔයාලට පේනවා western province කියන එක වම් පැත්තට යනවා ඒකේ තියෙන bullet එකක් මාරු වෙනවා ඒ කියන්නේ ඒක level එකට අනුව මාරු වෙන්නේ බලමු දකුණු පැත්තට දාලා ඒ කියන්නේ increase intent කියන එක ඔබල ආඩ පේනවා ඒක අපිට කැමති විදිහට ඉස්සරහට අරගන්න පුළුවන් ඒ විදිහට මොනවා හරි දෙයක්
වම් පැත්තට දකුණු පැත්තට ගන්න ඕන නම් ඒ විදිහට හදා ගන්න ඕන නම් මෙන්න මේ කියන කමාන්ඩ් එක භාවිතා කරන්න පුළුවන්. හොඳයි, දැන් මම අරගන්නවා මෙතනට පැරග්‍රාෆ් එක. පැරග්‍රාෆ් දෙකක් අරගත්තා. මේකදී අපිට බලන්න පුළුවන් මෙන්න මේ වම් පැත්තේ තීරුව. ඒ තීරුව එක කෙලින් තියෙන නමුත් දකුණු පැත්තේ තීරුව ඒක කෙලින් නෑ. එක එක විදිවලට තියෙන්නේ. දැන් අපිට උඩින් පැරග්‍රාෆ් කියන තීරුවේ පේනවා align left කියලා මේ icon එක highlight වෙලා තියෙන්නේ. ඒ කියන්නේ දැනට තියෙන්නේ මෙන්න මේ align left කියන command එක කියනවා තියෙන්නේ. ඉතින් මේ විදිහට තියෙනවා center, ඊළඟට align right, ඊළඟට තියෙනවා justify කියලා. බලමු අපි මෙන්න මේ පළවෙනි paragraph එක දාමු center කියන එකට. එතකොට ආයෙත් පේනවා මේක දෙපැත්තම සමානව යන්නේ. මෙතන තීරුව අඩුයි නම් දකුණු පැත්තෙත් මේක අඩු වෙනවා. මෙතනින් වැඩි නම් දකුණු පැත්තේට වැඩියෙන් තියෙනවා. ඒ ටික සමානව බෙදලා යනවා. ඊළඟට අපි බලමු align right කියන එක. එතකොට අපිට බල පේනවා මෙන්න මේ දකුණු පැත්තේ තීරුව කෙලින් තියෙනවා. වම් පැත්ත අවිධිමත් පිටියට ගිහිල්ලා තියෙනවා. ඊළඟට justify කියන justify කරාම වම් පැත්තේ තීරුවයි දකුණු පැත්තේ තීරුවයි දෙකම එක කෙලින් යනවා. මේ විදිහට ඊළඟ paragraph එකට හදන්න. මේ විදිහට හිතන්න පිටු 10ක 15ක තිබුණා කියලා. එතකොට මේ ඔක්කොම select කරා. ඒ විදිහට select කරලා justify the line left row line right තමන්ට කැමති විදිහකට ඒ වෙලාවට උචිත විදිහකට කියන්න පුළුවන්. ගොඩක් report tag එකක් හදනවා නම් justify කියන එකේ තමයි තියන්න ඕන. ඊළඟට බලන්න line and paragraph spacing කියලා එකක් තියෙනවා. දැන් බලමු අපි ඒක click කරලා එක තියෙන්නේ එක කියන සංඛ්‍යාවට අදාළව තමයි මේ paragraph දෙකම තියෙන්නේ. දැන් අපිට මේක ලොකු චේත් තියෙනවා නම් අපිට කියවගෙන යන්න අපහසුයි. එතකොට අපිට මේ line space එක තියන්න පුළුවන් මෙන්න මේ කියන line and paragraph spacing කියන එකෙන්. දැන් 1.1.5ට දැම්මොත් ඒ line ටික ටික පල්ලෙහාට ගිහිල්ලා අපිට පැහැදිලිව පේනවා. 1.5 දැම්මොත් තව පහළට යනවා. 2 2.5 3 ඒ විදිහට අපිට කැමති විදිහට line space එක තියන්න පුළුවන්. ඊළඟ තියෙනවා ෂේඩින් කියලා එකක්. ෂේඩින් කියන්නේ ඉතින් මම මෙතන නුවර එළිය කියන එක ෂේඩ් කරා. මේ විදිහට උඩ කැමති කලර් එකක් දාලා ඉතින් ෂේඩ් කරන්න පුළුවන්. හරි, ඊළඟට තියෙන්නේ බෝඩර්ස්. කොහොමද බෝඩ එකක් දාන්නේ කියලා. ඒ වගේම අපිට අවශ්‍ය නම් මෙන්න මේ කොටසට බෝඩ එකක් දාන්න. මෙතන තියෙනවා බෝඩර්ස් කියලා. එතනින් අපිට බෝඩ එක සිලෙක්ට් කරන්න බලන්න තියෙන බෝඩ. බොටම් බෝඩ එක කිව්වහම අපි සිලෙක්ට් කරපු එකේ යටින් තමයි බෝඩ එක වැටෙන්නේ.
top board ඒ ක්ලික් කරාම උඩින් වටනවා left board right board ඒ විදිහට අපිට ඒ හතරම ක්ලික් කරලා board එකක් දාගන්න පුළුවන් ඒ වගේම අපිට එකපාරින්ම board එකක් දාගන්න පුළුවන් all board කියන එකට all board ක්ලික් කරාම एक बार बोर्ड दागुआ मे बोर्ड ऐंकर नोल सिलेक्टर नो बोर्ड पास बोर्ड ऐंकर पुलवा मेतन तीन ड्रो टेबल की मेवागे क्लिक मेतन पेंसिल पुलवा टेबल तब टेबल तब मौस पेंसल मेकेश टाइप ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ මේ සියලුම දේවල් සිදු කරමින් යනකොට මෙන්න මෙතන තියෙන save කියන බටන් එක ක්ලික් කරන්න. එතකොට මෙන්න මෙතනින් අපිට පේනවා ඒක save වෙනවා. එතකොට මොනවා හරි දෙයක් සිදු වෙලා මේක cancel වෙලා ගියොත් එහෙම නැත්නම් computer එක off වුණා. අපි මේ type කරපු දේවල් save වෙලා තියෙනවා. अब मेतन सेव कर अभी दिखट वेडियो मनोहर दिया कैंसल कंप्यूटर ऑफ अभी करगन वेडकोट नवत मुल करगने सेव कर හොඳයි අද වීඩියෝ එකෙන් හෝම් ටැබ් එකේ පැරග්‍රාෆ් කියන කෑල්ල කතා කරා ෆොන්ට් කියන කෑල්ල කලින් වීඩියෝ එකේ කතා කරා ඒකේ ලින්ක් එක මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ඉතින් ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනටම හමු වෙනකන් හැමෝටම සුබ දවසක්